අයිබුවන් ලක් බොජුන් සැඳෑව මේ අද පිරෙන්ශේ සැඳෑව ලස්සන්ට සංවිධානය කරලා තියෙන. ඒ සංවිධාන ශක්තිය ඔබ කොහොමද මේක ගොඩනගන්න මේ විදියට මේ සියලු දෙනාට ඇවිල්ලා රස විඳින්න පුළුවන් පරිසරයක් හරිගස්සලා තියෙනවා. එතකොට මේ විදියට සත්සු ස්වාමීචි ඒ වගේම නිදහස මේ සියලු දේවල් ලැබිලා තියෙනවා. කොහොමද මේක ඔබ ගොඩනගා ගන්න ඒ පදනම ගන්න ඔබ ශක්තිය ගන්න කොයි බින්ද? ඇත්තට මේ ගැන නුවන් මල්ලි මෙතන ගත්තාම මම පොර කතා කිරීම අපසොතන මෙරිය පොඩ මහන්සිය අසනපත් එක්ක. නමුත් මේක තනි පුජ්‍යලයක් විදියට නෙමෙයි මෙතන ඇත්තට මැදි ඇතිනේ විද විශාල සංවිධානයක් තියෙනවා. ඒතර ඉතාලි ශ්‍රී ලංකා සහවිතා සංසදය කියන එක විශේෂයෙන්ම මේක පටන් ගන්නේ 2016 දැන් වර්ෂ කීපකයි පවත්වනවා. ඇත්තරම මේකේ අරමුණ වෙලා තියෙන එකක් තමයි ශ්‍රී ලාංකීය ප්‍රජාව විවිධ විදියට බෙදිලා ඉන්නවා. රටකට ආවත් බොහෝ විට ඒගොල්ලෝ ප්‍රදේශ වශයෙන් සමහරට විවිධාකාරයෙන් බෙදෙන්න උත්සාහ ගන්නවා. අපිට ඕනකම තියෙන්නේ ශ්‍රී ලාංකීය ප්‍රජාව එක පිටකට එකතු කරන්න. මොකද අපිට ඇත්තම ඕන හොඳ ලස්සන රටක් හෙටක්. ඒකදී අපි නේෂන් ඔෆ් ද ශ්‍රී ලංකා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක්. ඒ නිසා මේකට කිසිම ભેදයකින් තුර අපිට එකට එකතු කරගන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ සංවිධානය බිහි වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සංවිධාන ඕනතරම් බිහි වෙනවා. මේ බිහි වුණාට ඒ සංවිධාන උපන් ගැනීම මිය යනවා. මේකේ රහස තමයි මේක තුල තියෙන අරමුණ. මොන අරමුණක් සදාද ඉතාලි ශ්‍රී ලංකා සාහිත්‍ය සංසදේ බිහි කරේ කියන එක තමයි සිතගත්ම දේ. අපි හැදුවා ඒ බිහි කරපු මේ සංවිධානයේ හරහා තමයි ලක්බොජු සැඳෑ වෙන්නේ. ඇත්තට මෙතන තියෙන මේ විශේෂය තමයි අපේ තියෙන එකමුතුකම. සහෝදරත්වය, සමගිය, අදිෂ්ඨාන නිසා අරමුණු සහගත බව. ඇත්තටම අපි දන්නවා ශ්‍රී ලාංකීය ජනතාව අද වෙනතර වඩා ලොකු පිපාසකින් ඉන්නවා. මොකද ලස්සන රටක් ලස්සන හෙඩ්ස් වෙනුවෙන්. අන්නේ ලස්සන රටක් ලස්සන හෙටක් වෙනුවෙන් ඇත්තටම දේශපාලනික අරමුණක් සහිතව දීවැච්ච බහුජන සංවිධානය තමයි මේ සංවිධානය. අද ඒක ෆිරෙන්සිය මේ විශාල පිරිසක් පැමිණිලා මේ ලබා දෙන සහයෝගයෙන් අපිට පේනවා මේ දින සාර්ථකත්වය. ආහාර පාන විතරක් නෙමෙයි සංගීතයේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායක නැටු අපේ සංස්කෘතිය ජනතාව විතර ගෙනියන ගමන් අපි අනාගතේ ලස්සන රටක් ගොඩනැගීම සඳහා ගොඩනගා ගැනීම සඳහා සියලුම ශ්‍රී ලාංකේය එකතු කරන සංවිධානයක විදිහට තමයි අද අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් අතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නුවන් මල්ලා මේ වගේ ස්ථානයේ ඉවිල්ලා මේ බලලා විඳලා දැකලා ප්‍රායෝගික අත්දැකීම් ලැබලා මේ සාර්ථකත්වය සමාජගත කරන මාධ්‍ය මෙහෙවර සම්බන්ධෙමුත් මගේ ස්තුති පුද කරන ගමම්ම ඐ තින් ඉස්සරහට මේ වැඩ කටයුතු සාර්ථක කරගෙන සදා අපිට සහයෝගය දෙන්න කියන ඉල්ලීම අපි කරන්නේ. එතකොට ඔබ මේ කරන අරමුණ මේක දැන් ඔබ කිව්වා මේකේ සියලු දෙනා එක්කව වෙලා යම් කිසි කාර්යයක් කරනවා ඒක ලංකාවේ හෙට දවස වෙනුවෙන් තමයි ඒ කියන එක. එතකොට මේ සංවිධාන ශක්තිය ලංකාවට ගොනු වුණොත් හොඳයි කියලා ඔබට හිතන්නත්. ඉතින් අත්‍තර මේක හරිම වැදගත් ප්‍රශ්නයක් ඒක. මේට කලින් වතාවේ අපි මේ උත්සවය පැවති වෙනත් ස්ථානයක මේක අපිටම වෙන් වෙච්ච ස්ථානයක්. ඒ ස්ථානේ පවතද්දී විශාල වර්ෂාවක් ඇවිල්ලා හුලං ඇවිල්ලා ලොකු විනාශයක් වුණා. ඒ විනාශය වෙච්ච වෙලාවේ ඒ කෑම බීම ගන්න නරඹන්න අපේ හිතවතුන් සියලු දෙනා එකතු වෙලා ඒ අවස්ථාවට මෝණ දීලා අපි ඒක ජයග්‍රහණය කළා. ඒ වගේම බලන්න මෙතන කිසිම ભેදයක් නෑ. දමිළ, සිංහල, මුස්ලිම් සහෝදරවරු අද වෙළඳ ආයතන වහලා ඒගොල්ලෝගේ ආහාර අලෙවි කරන වෙළඳසල් වහලා ඒගොල්ලෝ අද අපිට මුදල් ආධාර කරලා තියෙනවා, ද්‍රව්‍ය ආධාර කරලා තියෙනවා. ඒගොල්ලෝ අද ඉරිදා අලෙවියක් කරගන්න දවස. නමුත් ඒගොල්ලෝ දන්නවා ඒක එහෙම වුණත් කමක් නැහැ. ලස්සන රටක් හදන්න තමයි මේ සංවිධානය වැඩ කරන්නේ. එතකොට අද ගත්තාම බලන්න මේ විදිහට තමයි අද අපි එකතු වෙලා තියෙන්නේ. රටක් ගොඩනගන්නත් මේ විදිහට ජාති ભેද, වර්ග ભેද, පටු, ප්‍රාදේශීයවාද, පක්ෂ ભેද, ආගම් ભેද, ඒ වගේම ලිංග ભેද ඔක්කොම අත්හැරලා රටක් විදිහට පොර බදනවා නම් අපිට පුළුවන් ලෝකේ මේ ඉතාලියට වඩා ලස්සන දියුණු වර්ණවත් රටක් හදාගන්න. වැදගත්ම පණිවිඩය තමයි මේ මිනිසුන්ගේ මේ දින එකමුතුව, මේ සහයෝගය. කිසිම රණ්ඩු සරුවල් ප්‍රශ්න ගැටළු මොකුත් නැතුව වර්ෂයක් පාසා ඉතාම සහෝදරත්වයෙන් ශ්‍රී ලාංකික වශයෙන් අපි මේක පවත්වා ගන්නවා. ඉතින් මේදී අපිට අපේ රටට ඇප්ලයි කරන්න පුළුවන්, රටට මේක ආදේශ කරන්න පුළුවන් නම් රටක් ගොඩ යන ප්‍රධානම ක්‍රම වේදී තමයි මේ සහයෝගයෙන් වැඩ කරන එක, එකමුතු වැඩ කරන එක, ශක්තිමත් වැඩ කරන එක, අරමුණු සහගත වැඩ කරන එක. ඒක මේකේ මනාව කියලා. බොහොමත්ම ස්තුතියි. හරි, ගොඩ සුදිම. ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසම දේශ ගති යොදා
සතුරන් පරදමු අත්වල් බැඳා නැගිටිව් අපි සැම ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් නිසම පිළිවෙවු නැගිටිව් පිළිවෙවු රජිය ගොඩ නැගුමට පිළිවෙවු නියතයි ජය ජය නියතයි ලක්දෙවන්නට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන්.